आय भवन मार्तु अटवेद लोक कांता दिन विधेर यदिबुना मेनिसा फैमिली डॉक्टर वेडसराने अभी अद वेडसरान यमुकर्णे कांतावेन्वे कांतावाक्या पौल कुंदुनारिटियावे कांताव विटक दरिया विद्यट तविटक सोहिर्या मवाक बिरीदक विद्यट सुविशेषी कार्यभार इष्टकर्ण इति मे कार्यभार कर्णकोट एगुलांगे कायिक सह मानसिक सूय पावत्वा गैनिम इताम वेदगत्तेना इति मे कायिक सह मानसिक सूय गैन कथा करन्न अद अपि मेदिरिट अपि आराधना करा लंकावे पोलिस रोहले वैद्य दिलिनी भरणगे महात्म्य आयबवन केला पिलिगन्नवा डॉक्टर दिलिनी दैन कांतावक उनाम एया पौले एक एक रोल्स एक एक कार्यभारयान इष्ट करना मोनवाद मे विशेष कार्यभारयान पौलेखक्या तुल कांतावगे स्थावरे गत्ताहम मवक बिरिंदा सोयुरिया दियनिया वशेन कट्युतु करनवा कांताव एतने महितान्ने प्रधान वशेम वेदगत्वान्ने अय मवक वशेन दरण वगकीम संभारय एतनदी तमंगे पौले तुल निवसे कलमनाकरणय पासल दरुवान्गे पासल कट्युतु एवगेम पौले पोषणय एवगेम पौले कायिक मानसिक सुवय ए सियल्लम मुदल कलमनाकरणय एवगेम यहपत् अमुसमी संबंधतावयक् पवत्वा ගැනීම සහ නෑදෑයන් වැඩිහිටියන් සමග සම්බන්ධතාවය පවත්වා ඒ සියලු කාර්යයන් මම හිතන්නේ පැවරෙන්නේ පවුලේ මවට සොයරියක් දියණියක් වගේම මිත්තණියක් ලේලියක් නැන්දම්මා කෙනෙක් ඒ වගේ සියලු චරිත කාන්තාව නිරූපණය කරත් මවක් වශයෙන් තමයි මම හිතන්නේ වැඩිම වගකීම් සම්භාරයක් කාන්තාවට පැවරෙන්නේ පවුල් ඒකකයක් තුල දුමිදු කියවා වගේ පවුල් ඒකකයේ කොඳුනාරටිය අත් වශයෙන්ම මව තමයි ඒ වගේම දැන් අපි මවක් කියුවාම අපි මවක් වෙන්න සිතන ප්‍රාර්ථනා කරන මොහොතේ ඉඳන්ම මම හිතන්නේ ඒ වගකීම කාන්තාවට ලැබෙනවා ගර්භණී කාලයේදී ඒ වගේම දරුවා බිහි කරන අවස්ථාවේදී ඉන්පසුව තමන්ගේ ඕනම මවකගේ බලාපොරොත්තුව තියෙන්නේ යහපත් ගුණ දරුවෙක් සමාජයට ලබා දීම විශේෂයෙන්ම අද සමාජයේ අපි දකිනවා ගොඩාක් කාන්තාවන් ගොඩක් මව්වරු ගොඩාක් වෙහෙසෙනවා දරුවන්ට ලොකු දැනුමක් උගත්කමක් ලබා දෙන්න. මම හිතන්නේ අද සමාජයේ දේශ බැලුවාම උගත්කම වගේම යහපත් ගුණධර්ම ඇති දරුවන් සමාජයට ලබා දීම ඊටත් වඩා කාන්තාවක් වශයෙන් මවක් වශයෙන් වැදගත් කියලා මම හිතනවා. මොකද උගත්කම කියන දේ අපිට ජීවිතාන්තය දක්වා ලබා ගන්න පුළුවන්. ලබාගත හැකි ක්‍රම බොහෝමයයි. ඒත් ගුණධර්ම කියන දේ දරුවන්ට ස්ථාපිත වෙන්නේ ගුණධර්ම කියන දේ දරුවන් තුළට යන්නේ පවුල් ඒකකයේ තුලදීමයි. ඒතර ඒක ආරම්භ වෙන්නේ නිවසේදී. ඒක ආරම්භ කරන්නේ මව විසින් ප්‍රධාන වශයෙන්ම මව විසින්. ඒතර හිතනවා අපි විශේෂයෙන්ම දැන් මේ කාන්තා දිනියත් සමග ගොඩාක්ම මම හිතන්නේ මවක් වශයෙන් වගකිය යුතු දෙයක් තමයි සමාජයට අපි මේ බිහි කරන යොමු කරන දරුවන් උගත්කම පමණක් නෙමෙයි ගුණධර්ම වලින් පිරි දරුවන් සමාජයට ලබා දීම මම හිතන්නේ මවක් වශයෙන් අපිට ලැබෙන ලොකු කාර්යභාරයක්. ડોક્ટર දිනිය දැන් අපේ කාන්තාවන් ගත්තොත් මේ කොරෝනා වසංගතයත් එක්ක නැත්තම් ලෝක වසංගතයත් එක්ක හැමදේම තාක්ෂණයත් එක්ක යන්නේ ගොඩක් වෙලාට දරුවන් ඉන්නේ ගෙදර මම තමයි සමහර ඔය මේ මීටින්ස් වලට ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වලට උදව් කරන්නේ එතකොට මේ 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 තාක්ෂණයත් එක්ක යනකොට කාන්තාව කොහොමද මේක බලන්නේ ඒ කියන්නේ ඒකට යොමු වෙන්නේ ඔවුදුමිදු ඒක හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ මේ ලෝක වසංගතයත් එක්ක කාන්තාව විශේෂයෙන්ම මවට ලොකු අභියෝගයක් එල්ල වුණා මොකද මේ ලෝක වසංගතයත් එක්ක අපි දැක්ක වර්ෂයක් විතර ප්‍රමණ කාලයක් මුළු පවුලම විශේෂයෙන්ම පාසල් දරුවන් ගෙදරට යොමු වුණා නිවසට කොටු වුණා ඒ වගේම මේ පාසල් දරුවන් පරිගණකයක් ඉදිරියට යොමු වුණා එතකොට එතනදී ළමයි පෑ බොහෝ කාලයක් අන්තර්ජාලයක
ගනුදෙනු කරන්න සිද්ධ වුණා. එතනදී මම හිතන්නේ වර්තමාන නූතන මව ගොඩක් ලොකු අභියෝගයකට මුහුණ දුන්නා. මොකද බොහෝ මව්වරු සමහරලාට එතරම්ම මේ නවීන තාක්ෂණය ගැන අවබෝධයක් නැහැ. එහෙමත් නැත්නම් මුදල් අගහිඟකම් නිසා ඒවා මිලදී ගන්න බෑ. ඉතින් ඒ වගේ තාක්ෂණයේ මේ වසංගතයත් එක්ක මම හිතන්නේ මව ඇත්තටම මව කියන චරිතය ගොඩාක් අපහසුතාවයකට පත් වුණා. මොකද දරුවන් අන්තර්ජාලයට වෙනදාට වඩා අධික ලෙස යොමු වුණා. ඉතින් එතනදී මවට සිද්ධ වුණා පාසල් අධ්‍යාපන කටයුතු දරුවාට ලැබෙන එකට අමතරව මම හිතන්නේ මවට සිද්ධ වුණා අන්තර්ජාලය හරහා දරුවාට සිද්ධ වෙන්න පුළුවන් වැරදි බලපෑම් අහිතකර බලපෑම් ගැන ඊටත් වඩා අවධානයක් යොමු කරන්න. එතනදී මං හිතන්නේ අපිට ඇත්තටම දැනට තවමත් කියන්න බෑ මේ බලපෑම් කොයි විදිහට දරුවන්ට ලැබිලාද කියලා. මොකද අපි තාමත් පාසල් 100ක් ආරම්භ කරලත් නැහැ. ඉතින් අනිත් එක අන්තර්ජාලයට දැන් ගොඩාක් දරුවන් මේකෙන් යොමු වුණා. ඉතින් මං හිතන්නේ එතනදී මේ ලෝක වසංගතයත් එක්ක මම හිතන්නේ මම ගොඩාක් අසරණ තත්වයකට පත් වුණා කියලා හිතන්න පුළුවන්. ඔව්. දැන් මේ කාරණෙත් එක්ක දැන් අපි සාමාන්‍ය කාන්තාවක් ගත්තාම ගෙදර විතරක් නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ වැඩටත් යනවා. ඉතින් මේ වැඩට යනකොට ගෙදර වැඩයි තමන්ගේ රැකියාවේ වැඩයි මේ දෙක එකට දෙකම බලන්න ඕනේ. කොහොමද දැන් මේ දෙක බැලන්ස් කරලා කොහොමද කරන්නේ? මානසික තත්ත්වය කොහොමද හදාගන්නේ ඒකට? ඔව්, මම හිතන්නේ ඒක ගොඩක් බහුලව දැන් දකින දෙයක්. අද කාන්තාව ගොඩක් රැකියාවට යන කාන්තාව අපි දකිනවා. වෘත්තීය ශාස්ත්‍රයේ කාන්තා නියෝජනය මං හිතන්නේ ගොඩාක් වැඩි, විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිය, අපේ වෛද්‍ය වෘත්තියේ, ගුරු වෘත්තියේ, කලා ශාස්ත්‍රයේ, ක්‍රීඩා ශාස්ත්‍රයේ මං හිතන්නේ කාන්තා නියෝජනය ඉතාම වැඩි දැන්. එතනදී දැන් රැකියා ශාස්ත්‍රයේදී කාන්තාවට පැවරෙන්නේ බොහෝ ශාස්ත්‍රවල පිරිමි පාර්ශවයට පැවරෙන ඒ වගකීම් සම්භාරයම තමයි. ඒතර එතනදී කාන්තාවට කියලා විශේෂ මේ වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. ඒතර මේ රැකියාවට යන කාන්තාව ඒ රැකියාවට යන්නේ අර පවුලේ වගකීම් ඒ සියල්ලත් සමග. තප්පරයකටවත් මම හිතන්නේ කාන්තාව රැකියාවට ගියා කියලා ඇයට අමතක කරන්න බෑ. තමන්ගේ පවුලේ වගකීම් මවක් වශයෙන් දරන ඒ වගකීම් සම්භාරය මම හිතන්නේ අමතක කරන්න බෑ. ඒතර එතනදී කාන්තාවට වැඩිපුර අභියෝගයක් ලැබෙනවා තමන්ගේ පවුල් ඒකකයක් තුල තියෙන වගකීම් සමගම රැකියාවේ වගකීමුත් හොඳින් ඉෂ්ට කරන්න පිරිමි පාර්ශවයත් සමග ගැටෙමින්. ඒ වගේම දැන් අපි ගෘහණියක් ගත්තොත් දැන් ගොඩක් ලාවට ගෘහණියකගෙන් ඇහුවොත් එහෙම කියන්නේ මම රැකියාවක් කරන්නේ නැහැ කියලා. නෑ, මම හිතන්නේ ගෘහණියක් කියන්නේ රැකියාවක් උතුම් රැකියාවක් කරන කාන්තාවක් වැටුපක් නැතුව ගෙවීමක් නැතුව පැය 24ම. මේ මම හිතන්නේ ඒක තමයි ලෝකයේ තියෙන ලොකුම අමාරුම අසීරුම රැකියාව කියලා මම නම් හිතන්නේ ගෘහණියකගේ රැකියාව. නමුත් සන්තෝසයි කියන්න ගොඩාක් රැකියා ශාස්ත්‍රවල අද කාන්තා නියෝජනය අපි දකිනවා වැඩි වශයෙන්. දැන් මේ කාන්තාව රැකියාවලට යනවා. එතකොට දැන් හරි හරියට ප්‍රීමියත් එක ගැටලා වැඩ කරනවා. එතකොට මේ සමානාත්මකතාවය කොහොමද කාන්තාවට ලැබෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක් දුමිදු. සමානාත්මතාවය ගැන අපි ගොඩක් කාන්තාවන් මම හිතන්නේ දැන් ඈත අතීතයට වඩා කාන්තාව ගොඩක් සටන් කරනවා. සමහර අපි දකිනවා සමහර වෙලාවට ඒ සමානාත්මතාවය ලබා ගන්න මම හිතන්නේ වෘත්තිමය වශයෙන් කාන්තාවට ලොකු සමානත්වතාවයක් ලැබිලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. මොකද අපි දකිනවා ගොඩාක් ක්ෂේත්‍රවල අද කාන්තා නියෝජනය ඉතාම බහුලව තියෙනවා. ඒ වගේම කාන්තාව සමහරවිට ගොඩක් ඉදිරියෙන් ඉන්නවා, ගොඩක් ආයතන ප්‍රධානීන් වශයෙන් ඉන්නවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ වෘත්තිමය වශයෙන් නම් කාන්තාවට ඒ සමානත්වතාවය ලැබිලා තියෙනවා. පවුල් ලේඛකයක් තුළ කාන්තාවගේ සමානත්වතාවය බැලුවොත් මං හිතන්නේ අපි ආසියාතික රටවල්. ඒතර ආසියාතික රටවල්වල මානසිකත්වයක් තියෙනවා. මං ස්වාමි පුරුෂයා හැමතිස්සෙම කැමති දසමකින් හරි මං හිතන්නේ බිරිඳට වඩා පොඩ්ඩක් ඉහළින් ඉන්නවා කියලා හිතන්න. ඒක මං හිතන්නේ ආසියාවේ අපේ ශ්‍රී ලාංකික ජනතාව ඒ ආසියාතික රටවල්වල තියෙන මානසිකත්වය. ඉතින් එතනදී මං හිතන්නේ කාන්තාවත් පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න ඕනේ. ස්වාමි පුරුෂයාට ඔහු බලාපොරොත්තු වෙන යම් කිසි හෝ ඒ ස්ථානය ලබා දුන්නොත් ඒක ලබා දීම තුලින් මම හිතන්නේ කාන්තාව ඊටත් වඩා ඉහළ ස්ථානයකට පවුල් ඒකක තුළ කාන්තාවට ඉහළ ස්ථානයක් ලබා දෙන්න පුළුවන් කියලා. සහ ඒකෙන් මම හිතන්නේ පවුලේ අතර පවුල තුළ පවුල් ඒකකයක් වශයෙන් සමගිය ඒ සියල්ල ඇති වෙනවා. එතනදී අපි අර ගොඩාක්
මේ හිතන්න නරකයි මේ තමනුත් ඒ සම මට්ටමේ ඉන්නවා කියලා මම හිතන්නේ සම මට්ටම නෙමෙයි ඊටත් ඉහළ මට්ටමක් ලබා ගන්න පුළුවන් අර ඒකිනෙකා එක්ක ඊට වඩා ගෞරවයෙන් කටයුතු කරොත් කියලා මම හිතනවා. ඔව් දැන් දෙල්නි අපි ගත්තොත් එහෙම දැන් මේ දවස්වල හරියටම කියන නිවුස් වල තියෙනවා ප්‍රචණ්ඩත්වය ගෘහස්ත ප්‍රචණ්ඩත්වය මේක කොහොමද දකින්නේ කාන්තා දිනෙත් එක්ක? ඔව් මම හිතන්නේ ඒක ඇත්තටම ඉතාම කනගාටුදායකයි. දැන් අපි ගත්තාම සිංහල බෞද්ධ රටක්. ඒත් අපි නිතරම අහනවා මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන. එතන මම හිතන්නේ ඒක එතනත් මවට මවක් වශයෙන් අපිට ගොඩාක් ලොකු වගකීමක් පැවරෙනවා. එතනදී ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට අද ගොඩක් හේතු වෙන්නේ පියාගේ බීමත්කම, ඊළඟට පවුලේ තියෙන මුදල් අගහිඟකම්, ඒ වගේම අද සමාජය තුළ තියෙන ඒ මානසික ආතතිය, ඒ සියල්ලම තමයි මම හිතන්නේ ඒකට හේතු වෙන්නේ. එතකොට එතනදී මවක් ගොඩාක් දුක් විඳිනවා, ඒ වගේම දරුවන් ඒහා ඒ තුළින් ගොඩාක් අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මවකට තමයි එතනදී ප්‍රධාන කාර්ය පැවරෙන්නේ හොඳ දියණියක් වගේම විශේෂයෙන්ම පිරිමි දරුවා. පිරිමි දරුවා ගේ ගුණධර්ම සහිත පිරිමි දරුවෙක් සමාජයට ලබා දීම එතනදී වැදගත් වෙන්නේ. ඕනම මවක් තමන්ගේ පිරිමි දරුවාට මං හිතන්නේ උගන්වන්න ඕනේ කාන්තාව කියන ඒ චරිතයට ගෞරවය කරන්නේ කොහොමද, තමන්ගේ මවට, තමන්ගේ සොයුරියට. මං හිතන්නේ ඒක නිවස තුලින්ම එන්න ඕන ගුණධර්ම. සොයුරියකට ඊළඟට යෙහෙලියන්ට කියන කාන්තාව කියන ඒ චරිතයට ගෞරව කරන්න පිරිමි දරුවව ගේ මානසිකත්වයේ හදන එක මම හිතන්නේ මවකට අද තියෙන ලොකු වගකීමක්. මොකද ඒ ගෘහස්ත මොකද නැත්තම් මේ ඒ වගේ පරිසරයක් තුළ ඉන්න ඉන පිරිමි දරුවෙක් කවදා හරි ඉදිරියට සමාජයට ගිහිල්ලා ඔහුත් පෙළමෙනව අර විදිහටම තමන් පුංචි කාලේ අර දැකලා තියෙන ඒ ප්‍රචණ්ඩත්වය. මොකද ඒ දරුවා හිතන්නේ මේක සාමාන්‍ය දෙයක්, මගේ තාත්තත් මේක කරානේ කියලා ඒ වගේ මානසිකත්වයකින් තමයි ඔහු සමාජයට යන්නේ. ඒතර එතනදී මම හිතනවා මේ මවකට ඒ වගකීම තියනවා තමන්ගේ දරුවා සමාජයට යොමු කරද්දී. ඒකමයි අර මුලදිත් කිව්වේ අපි දැන් අද සමාජයේ දකින්නේ ගොඩක් වෙලාවට මව්වරු දරුවන්ට උපරිම ලෙස අධ්‍යාපනය ලබා දෙන්න හදනවා. ඒතර ඒ අධ්‍යාපනය ලබා දෙන විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය, ඕ ලෙවල්ස්, ඒ ලෙවල්ස් ඒ වගේ විභාගවලදී අසීමිත ලෙස උගත්කම ලබා දෙන්න හදනවා. මම හිතන්නේ ඒ උගත්කම ලබා දීම තුලින් ඒකට යොමුවීම තුලින් අර ගුණධර්ම කියන කොටස සම්පූර්ණයෙන්ම මවට අමතක වෙන අවස්ථා බහුලයි අද සමාජයේ විශේෂයෙන්ම. ඉතින් මම හිතන්නේ එතකොට අර දරුවත් අර ඉතාම පීඩනයක් තුලින් තමයි සමාජයට එන්නේ. මේ තරඟ විභාග ඒවා තුලින් යන සමාජයට යන දරුවාට අර සියලුම පවුල් ඒකකය තුල තියෙන ඕන සමගිය ඒ සියල්ල මම හිතන්නේ අමතක වෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රචණ්ඩත්වයට ඒ වගේ කරුණු සියල්ලක්ම හේතු වෙනවා. එතනදී මම හිතන්නේ මවක් අනිවාර්යයෙන්ම හිතේ තබා ගත යුතු කාරණයක් තමයි ඒ පිරිමි දරුවාව ඒ වගේම දියණිය වුණත් ගුණධර්ම ඇතුව සමාජයට යොමු කරන්න. එතනින් මම හිතන්නේ අපිට මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න හැකි වෙයි. ඔව් අපිට තව බොහෝ දේ දිනව කතා කරන්න. අපේ කියන්නේ මානසික සහ කායික සුවය ගැන අපිට තවත් බොහෝ දේ කතා කරන්න තියෙනවා. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවත පැමිණෙමු. ඔබ නැවතත් මේ රැඳී සිටින්නේ ෆැමිලි ඩොක්ටර් වැඩසටහන සමගින්. අද අපේ සාකච්ඡාව තමයි කාන්තාවන් ගැන, කාන්තාවන්ගේ කායික සහ මානසික සුවය. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් රෝහලේ වෛද්‍ය ඩොක්ටර් දිල්නි බර්ණගේ මහත්මිය. ඩොක්ටර් දිල්නි, දැන් අපි කායික සහ මානසික සුවය ගැන කතා කරනවා කාන්තාවන්ගේ. කොහොමද කාන්තාවක් විදිහට කායික සහ මානසික සුවය, දැන් එයා වැඩ කරනවා, ගෙදර වැඩ කරනවා, කියන්නේ රැකියාවක් කරනවා, මේ අතරෙදි කොහොමද මේ ටික පවත්වා ගන්නේ?
ඉතාම වැදගත් ප්‍රශ්නයක් දුමිදු අපි කිව්වොත් එහෙම ඉස්සල්ලාම අපි බලමු කායික සුවය ගැන කාන්තාවගේ කායික සුවය ගත්තොත් එහෙම මම හිතන්නේ පෝෂණය කාන්තාවගේ පෝෂණය ඉතාම වැදගත් මොකද කාන්තාව හැමතිස්සෙම මම හිතන්නේ මවක් ගත්තොත් එහෙම මව තමයි පවුලේ පෝෂණයටත් වග කියන්නේ මව අතේ තමයි ඒ පවුලේ පෝෂණය නිසි ආකාරව සිද්ධ වෙනවද කියලා තීරණය කරන්නේ මව එතකොට මෙතනදී අපි ගොඩාක් දකින දෙයක් තමයි මව දරුවන්ගේ පෝෂණය ගැන අවධානයක් යොමු කරනවා. ඒ වගේම පවුලේ අනිත් අය. නමුත් මවට අමතක වෙනවා තමන් ගැන. හැමතිස්සෙම අපි කියන්නේ මව හැමතිස්සෙම ප්‍රධාන තැන දෙන්නේ දරුවන්ගේ පෝෂණයට සහ පවුලේ අනිත් අයට. ඒ වගේම දැන් අද සමාජය ගත්තොත් එහෙම ගොඩාක් කාර්ය බහුලයි. මව කාර්ය බහුලයි. විශේෂයෙන් රැකියාවට යන මවක් නම් ගොඩාක් කාර්ය බහුලයි. ඒ වගේම දරුවන්. දරුවන් තරඟ විභාගවලට යොමු වෙනවා. එතකොට අම්මලා දරුවන් එක්ක පන්තිවලට යනවා, පාසල් යනවා. ඉතින් ඒ කාර්ය බහුල ජීවිතයේදී ගොඩාක් අපි අද දකිනවා මේ කෘතිම ආහාර, ක්ෂණික ආහාර, ෂෝට් ඊට්ස් ඒ වගේ දේවල් වලට පෙළඹෙන අවස්ථාවල්. ඒ කියන්නේ ප්‍රධාන තැන දෙන්නේ අර ටියුෂන් පන්තියට. එහෙම නැත්නම් පාසල් කටයුතු වලට. ඒතර එතනදී කොහොම හරි අර ආහාර වේල් තුන සකසා ගන්න මම හිතන්නේ මවක් එච්චර ඒ ගැන හිතනවා කියලා. ඉතින් එතනදී ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ කාලය කළමනාකරණය. එතකොට එතනදී අපි අපේ මවක් වශයෙන් අපි දැනගන්න ඕනේ යම්කිසි කාලයක් වෙන් කරන්න තමන්ගේ දරුවන්ට සහ පවුලට අවශ්‍ය ආහාර පිළියෙල කරගන්න. අපිට පුළුවන් නම් ගෙදරදිම ඒ අවශ්‍ය ආහාර ටික පිළියෙල කරලා දරුවට පාසලට යවන්න. එතකොට ඔය ෂෝට් ඊට්ස් ෂණික ආහාර කෘතිම ආහාර වලට තියෙන නැඹුරුතාවය අඩු වෙනවා කියලා මම හිතනවා. කාලය කර්මලාකරණය කරගත්තොත් ඒ මම හිතන්නේ මේ ප්‍රශ්නේ ගොඩක් වැළකෙන්න පුළුවන්. එතනදී අපි ප්‍රධාන වශයෙන්ම හිතේ තියාගන්න ඕනේ පැණි රස මොකද අද ගොඩක් අපි දකිනවා ළමයි හරි ආසයි ඕන ළමෙක් පැණි රස වලට කැමති. එතකොට එතනදී මේ පැණි රස, ලුණු අධික ආහාර, කෘතිම ආහාර ඒ වගේ දේවල් අඩු කරන එක නම් ඉතාම වැදගත්. මොකද අද දකින ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ දරුවන් අතර දරුවන්ගේ ස්ථූලභාවය. ඒක දැන් ලංකාවේ අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. පහුගිය වසර කීපය ඇතුළත ගත්තාම අපි පුංචි කාලේ මම හිතන්නේ මේ ප්‍රශ්න තිබුණේ නැහැ. නමුත් දැන් සමාජයේ ගොඩක් අපි දකිනවා මේ දරුවන්ගේ ස්ථූලභාවය. මොකද මම මෙතනින් චුටි අතුරු ප්‍රශ්න නගන්න. ස්ථූලභාවය කියන්නේ ගොඩක් වෙලාවට ගෘහස්ත ක්‍රීඩා කරන්න ක්‍රීඩා නෙමෙයි. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේසයක් ළඟ ඉන්නේ නේද? ඒගොල්ලෝ එළියට ගිහිල්ලා ක්‍රීඩා කටයුතු කරන්නේ නැහැ. මම හිතන්නේ මේක මවක් විදියට ඒක උනන්දු කරන එකත් මම හිතන්නේ වැදගත්. අනිවාර්යයෙන්ම. ඔව්. මොකද අද ළමයි ගොඩක් නැඹුරු වෙලා තියෙන්නේ පාසල් කටයුතු එක්කම මේ ඩිජිටල් මේ තාක්ෂණයත් එක්ක හැමතිස්සෙම ළමයි ඉන්නේ යම්කිසි ඩිජිටල් ස්ක්‍රීන් එකක ඉස්සරහා. ඉතින් එතකොට ව්‍යායාම කියන දේ සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් අනිත් එක ව්‍යායාම කියලා අපි විශේෂයෙන් මේ දැන් ජිම් එකකට ගිහිල්ලා ඒ වගේ දෙයක් කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ එදිනෙදා කටයුතුත් එක්ක දැන් තියෙන ඒවා සමගම නිව ගෙදර අතුගාන එකත් හොඳ ව්‍යායාමයක්. විශේෂයෙන් කියලා ව්‍යායාම කරන්න යන්න ඕනේ නැහැ. අනිතක මම හිතන්නේ දරුවන්ව අපි පුරුදු කරන්න ඕනේ තමන්ගේ කටයුතු කරගන්න. තමන්ගේ නිදන කාමරය තමන් අස් කරගන්න, තමන්ගේ නිදන කාමරය තමන් අතුගා ගන්න. මේ ඒ වගේ මම හිතන්නේ දරුවන්වත් යොමු කරා නම් මේ තමන්ගේ එදිනෙදා කටයුතු තමන් විසින්ම කරගන්න අලුතෙන් ව්‍යායාම කියලා දෙයක් අපි කරන්න ඕනේ නැහැ. දැන් කාන්තාව ගත්තාම, මව ගත්තාම මවටත් පුළුවන් ඒ තමන් එදිනෙදා කරන කටයුතු එක්ක තමන්ගේ ව්‍යායාම කටයුතු කරගන්න. විශේෂයෙන්ම නැතුව ජිම් එකකට යන්නවත් ඒ සඳහා වෙනම පැය දෙක තුනක් වෙන් කරන්න මම හිතන්නේ අමාරුයි අද තියෙන කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් එතකොට මම හිතන්නේ ප්‍රධානම දේ අර ඒක තමන්ගේ එදිනෙදා කටයුතු එක්ක සම්බන්ධ කරගත්තා නම් ඒක මම හිතන්නේ තමන් නොදැනුවත්ම සිද්ධ වෙයි. ඒතර පෝෂණය සහ ඒ ව්‍යායාමය ඉතාම අවශ්‍යයි. ඊට එතකොට මම හිතන්නේ දැන් සුලභාවේ වගේ ප්‍රශ්නවලට නිකම්ම විසඳුම ලැබෙනවා. මේ ගොඩක් වෙන්නේ අර තමන් ඉක්මනට ඒ තමන්ට ලේසි ආහාරයක් අනුභව කරනවා, ව්‍යායාමයක් නැහැ. ඉතින් එතකොට මම හිතන්නේ අර ශරීරයේ බර වැඩි වෙනවා. ඉතින් එතකොට අර ඒ සියලු ප්‍රශ්න මේ අඩු වෙනවා මම හිතන්නේ හොඳ පෝෂණයක් සහ ව්‍යායාම කටයුතු වල යෙදෙනවා.
එතකොට කායික සුවය වගේම මම හිතන්නේ මානසික සුවයත් ඉතාම වැදගත්. ඉතාම වැදගත් වුණත් මම හිතන්නේ අඩුවෙන්ම අවධානය යොමු වෙන්නේ අද මානසික සුවයට. එතනදී ලැබෙන විවේකය දරුවන්ටත් මම හිතන්නේ ඒ වගේමයි. දරුවන්ටත් අද විවේකයක් නැහැ. මානසික සුවයක් නැහැ. ඉතින් එතනදීත් මම හිතන්නේ නිින්ද පැය 8ක්වත් කාන්තාවට නිින්දක් ලැබිය යුතුයි. මම හිතන්නේ ඒක අද ලංකාවේ කිසිම කාන්තාවක් නැහැ. ඒ වගේ පැය කීපයක් ඒ වගේ පැය ගානක නිින්දක් ලැබෙන. අඩුම වශයෙන් අපි බලන්න ඕනේ එතනදිත් අර කාලය කළමනාකරණය කිරීම තමයි මම හිතන්නේ වැදගත්. ඒ කාලය කළමනාකරණය කරගත්තා නම් ඔය හැම දෙයකටම අපි කාලය වෙන්ක බෙදාගත්තා නම් මම හිතන්නේ මේ දේවල් නිකම් සිද්ධ වෙනවා මේ වැඩි කියන්නේ අපි මේ ගැන වැඩි අවධානයක් යොමු නොකරම. විශේෂයෙන්ම අනිතක මම හිතන්නේ දවසේ විනාඩි කීපයක් අඩුම වශයෙන් පොතක් කියවන්න අද මම හිතන්නේ පොතක් කියවන කාන්තාවක් නෑ සමාජයේ. මම හිතන්නේ අම්මා මවකට ඇත්තටම වෙලාවක් නෑ දැන් අපි පුංචි කාලේ කොච්චර පොත් කියවනවද. ඉතින් දැන් ඇත්තටම මේ පොතක් පතක් කියවන්නවත් මම හිතන්නේ අම්මලාට ගොඩක් වෙලාවක් නෑ. ඒ වුණාට ටීවී එක ඉස්සර සමහරලාට ඒ කියන්නේ ඒකත් හොඳ පොයින්ට් එකක් දුමිදු. මොකද මම හිතන්නේ දැන් අද රූපවාහිනිය ගත්තාම විවිධ වැඩසටහන් තියෙනවා. ඒ වැඩසටහන් වලින් මම හිතන්නේ බොහෝ වැඩසටහන් ගත්තාම ඒවල හරයක් අපි සමාලලට දකින්නේ නැහැ. නමුත් අවාසනාවකට වගේ අම්මලා එතකොට දැන් පවුලේ අනිත් අයත් ඒ වගේ වැඩසටහන් වලට තමයි ගොඩක් යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ රූපවාහිනිය වැඩසටහන් වලින් මම හිතන්නේ ඒක ගොඩක් ඒක අපේ ලොකු වගකීමක්. ඒ අපි සමාජයට දෙන පණිවිඩය ඒවල තියෙන අන්තර්ගතය ගැන සලකා බැලීම. මොකද අද අපි දකිනවා ගොඩක් හරයක් නැති දේවල් වැඩසටහන් බලන්න තමයි ගොඩක් මව්වරු එහෙම නැත්නම් දරුවෝ යොමු වෙන්නේ. ඉතින් එතනදිත් මම හිතන්නේ ඒක ගොඩක් මවකට ලොකු වගකීමක් පැවරෙනවා. තමන්ගේ දරුවන් මොන වගේ වැඩසටහන්ද බලන්නේ ඒ වගේම තමන් කොහොමද තමන් ඒවට යොමු වෙලා තියෙන්නේ කියන එක මම හිතන්නේ මවක් වශයෙන් අද සමාජයේ ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒකම දෙන්නේ මම හිතන්නේ කාන්තාවක් විදිහට තමන්ගේ ශරීර සෞඛ්‍ය පවත් ගන්න ඒ නිරන්තරයෙන් ඒ ගැන හොයා බලන්න ඕනේ. කොහොමද ඒ කාන්තාවක් දැන් ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම අද පිළිකාවන් ගොඩක් බහුලව අපි දකිනවා. විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධව ගත්තොත් පියවරු පිළිකාව ගන්නවා නම් අවුරුදු 20ක් වගේ වයසේදී පස්සේ අපි පුරුදුවෙන් කාන්තාව පුරුදු වෙන්න ඕනේ ස්වයං පියවරු පරීක්ෂාවක් කරගන්න. ඒක අපිට මාසකට වරක් හරි ඒ වගේ කරන්න පුළුවන් නම් හිතන්නේ ඒක ඉතා වටිනවා. ඒ වගේම අපේ තියෙනවා සායන කාන්තාව සඳහා වෙන් වෙච්ච විශේෂ සායන තියෙනවා. සියලුම ගම්වල නගරවල තියෙනවා ඒ පෞල් සෞඛ්‍ය සායන. ඒවට සහභාගී වීම මගින් මම හිතන්නේ කාන්තා ඒවට සහභාගී වීම ඉතා වැදගත්. මම හිතන්නේ එකක් ඉතාම අඩුවෙන් සිද්ධ වෙන දෙයක් අද සමාජයේ. නමුත් මම හිතන්නේ ඉතා වැදගත්. අනිතක ගැබ්ගෙල පිළිකා සඳහා පරීක්ෂාව වයස අවුරුදු 35ේදී සහ වයස අවුරුදු 45ේදී අනිවාර්යයෙන්ම සියලුම කාන්තාවන් යොමු විය යුතුයි. එය ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් තමන්ගේ පෞල් සෞඛ්‍ය සායනයට සහභාගී වුණා නම් මම හිතන්නේ කාන්තාවන් ඒ සඳහා අවධානය ඇත්තටම අඩුයි යොමු කරනවා. අනිතක අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය ශාස්ත්‍රය මගින් ඒ පිළිකාවන් හඳුනා ගැනීමට ගොඩාක් පහසුකම් නොමිලේ සපයනවා දිවයින පුරාම. ඉතින් කාන්තාව මම හිතන්නේ ගොඩක්ලාට ඒවා ගැන දැනුවත්කමත් අඩුයි. නමුත් දැනුවත්කම අඩු වගේම ඒවට යොමු වීමත් අඩුයි ඒ පරීක්ෂාවන්ට. ඉතින් අනිවාර්යෙන්ම හිතන්නේ කාන්තාව ඒ සඳහා යොමු විය යුතුමයි තමන්ගේ ගමේ සෞඛ්‍ය සායනයට සහභාගී වීම මගින්. දෙන්නේ අපිට ඉතාම සුළු කාලයයි තියෙන්නේ. නමුත් කෙටියෙන් හරි මේ කාන්තාවන් ඉස්සරට වැඩිය ගොඩක් මේ අපචාරවලට ඒ කියන්නේ ගත්තොත් ඩ්‍රග්ස් වලට ඒ කියන්නේ එක එක මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙනවා. තව වෙන වෙන රැකියාවල නියුත් වෙනවා.
ඒගෙන අපි චුට්ටක් කතා කරොත් ඔව් දුමිදු ඔව් ඇත්තටම කනගාටුයි මෙච්චර සමාජයේ අපි දැන් ගොඩාක් දියුණුවයි තාක්ෂණය දියුණුවයි කාන්තාව අපි අපි කියනවා දැන් අපි කතා කරා ගොඩක් වෙලා කාන්තාව ගොඩාක් රැකියා ශාස්ත්‍රවල ඉදිරියෙන් ඉන්නවා කාන්තා නියෝජනය ගොඩාක් සාර්ථකයි කියලා කියනවා වගේම ඒ කියනවත් එකම කනගාටුවෙන් කියන්න ඕනේ කාන්තාව අද සමහර ඉතා අසම්මත රැකියාවන් වල යෙදෙනවා ගණිකා වෘත්තිය ඒ වගේම මද්‍රව්‍ය ජාවාරම් ඒ වගේ දේවල් වලට අද කාන්තාව අපි දකිනවා සම්බන්ධ වෙනවා මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මුදල් අගහිඟකම් ඒ දරිද්‍රතාවය නිසා තමයි කාන්තාව ඒ වගේ රැකියාවන් වලට යොමු වෙන්නේ මම හිතන්නේ කිසිම කාන්තාවක් තමන් ආසාවෙන් ඒ රැකියාවන් වල නිරත වෙනවා කියලා එතකොට සමාජීය විදිහට අපි මම හිතන්නේ ගොඩක් කාන්තා සංවිධාන අද සමාජයේ තියෙනවා රජයක් වශයෙන් සමාජයක් වශයෙන් සමාජ අපේ යුතුකම වගකීම තමයි මම හිතන්නේ එවැනි දේවල් වලට යොමු වෙලා ඉන්න කාන්තාවන්ම නිවැරදි මාර්ගයට ගැනීම මම හිතන්නේ ඉතාම වැදගත් ඒක අඩුම වශයෙන් ඒගොල්ලන්ට යම් කිසි ස්වයං රැකියාවක් ලබා ගැනීමට මාර්ගය සාදන්න පුළුවන් ඒක මම හිතන්නේ අපි ඇත්තටම වෛද්‍යවරු අපි සියලු දෙනාගේම ලොකු වගකීමක් ඒ වගේ වෘත්තීන් වල නියැලෙන කාන්තාවන්ට අතහිත දීලා ඒගොල්ලන්ව ඒ රැකියාවන් වලින් මුදවා ගන්න එක අවසවන වශයෙන් ගත්තොත් එහෙම කාන්තාව සහ විලාසිතා දැන් කාන්තාව හරි කැමති විලාසිතාවද මේක කොහොමද ඔබ දකින්නේ ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් දුමුදු කාන්තාව ගත්තාම මං හිතන්නේ ඉස්සෙල්ලම කාන්තාවක් වීම තුලින්ම අපි සුන්දරයි. ඒ කියන්නේ කාන්තාවක් වීමම ඉතාම සුන්දර දෙයක්. ඒක මම හිතන්නේ කාන්තාව අද ගොඩක් තේරුම් ගන්නේ නැහැ. ගොඩක් කාන්තාවන් ඒ විදිහට මම හිතන්නේ හිතන්නේ නැහැ. ඉස්සෙල්ලම අපි මතක තියාගන්න ඕනේ අපි කාන්තාවක් වශයෙන් අපි ඉතාම සුන්දරයි. එතකොට ඒ විලාසිතාවක් ඕනෑම විලාසිතාවක් කරන්න අපි යොමු වෙනකොට අපි හිතන්න ඕනේ ඒක තමන්ට ඉස්සෙල්ලම ගැලපෙනවද. මම හිතන්නේ ඒක තමයි ප්‍රධානම දේ. එතනින් තමයි මම හිතන්නේ සුන්දරත්වය තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට ඕනෑම විලාසිතාවක් කාන්තාවකට තමන්ට කැමති විලාසිතාවක් කරන්න අයිතිය තියෙනවා ඕනෑම විලාසිතාවක් කරන්න නමුත් ඒක ප්‍රධාන වශයෙන්ම ඒක තමන්ට ගැළපෙනවද කියන එක මම හිතන්නේ සොයා බැලිය යුතුයි දෙවනි කාරණය තමයි තමන්ට ඒක පහසුද විශේෂයෙන්ම අපි ගත්තොත් රැකියාවට යන කාන්තාව. එතකොට රැකියාවට යනවා කියන්නේ උදේ රැකියාවට යන්න පිටත් වුණොත් එහෙම දවල් හවස වෙනකන් ඒ ඇඳුමින් ඉන්න ඕනේ. එතකොට ඒ හිඳම හිතන්නේ පහසුව සහ ඊළඟට තමන්ට ඒක තමන්ගේ ආදායමට ඒක ගැළපෙනවද? ඒ කාරණා තුන මම හිතන්නේ අනිවාර්යයෙන්ම විලාසිතා කිරීමේදී කාන්තාව මතක තබා ගත යුතුයි. ડોક્ટર දිල්නි දැන් අපි අද කතා කරා කාන්තාවන්ගේ කායික සහ මානසික සුවය ගැන. ඉතින් ඊටාම හරබරවත් අපි කතිකාවක් කරේ මේ ෆැමිලි ડોક્ટર වැඩසටහනේ. ඉතින් ඔබට තරම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ මැදිරියට පැමිණිලා ෆැමිලි ડોક્ટર වැඩසටහනෙන් මේ කරුණු කාරණා ගෙනහැර දක්වලා අපේ සමාජයේ දැනුවත් කිරීම පිළිබඳ අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා පොලිස් රෝහලේ වෛද්‍ය දිලිනි බරණගේ මහත්මිය. අපි ස්තුතිවන්ත වෙනවා අයිබෝන් කියලා ස්තුතිවන්ත කරනවා මේ අපේ වැඩසටහනට පැමිණීම ගැන. ආයිත් මේ වගේ හරවත් වැඩසටහනකින් නැවත හමුවෙමු. ඔබ සැමට අයිබෝවන්.